එකම ඔබතුමයි අහන්න කැමතිම සතුසට අදාළවම අද රටේ කිරිපිටි හිඟයක් ඇති වෙලා තියෙනවා. කිරිපිටි ආනයනික කිරිපිටි මත බදු වැඩි කරන්න කියලා සමාගම් ඉල්ලලා තියෙනවා. ඔබතුමාලගේ පැත්තෙන් තවම ඒ ගැන පිළිතුරක් ලබා දීලා නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ රටේ කිරිපිටි හිඟයක් ඇති වෙමින් තියෙනවා. ඒ නිසා දේශීය කිරිපිටි නිෂ්පාදනයේ තියෙන බදු අඩු කරලා හෝ මේ කිරිපිටි හිඟයට පිළිතුරක් ලබා දෙන්න ඔබ අමාත්‍යංශ මගින් වහාම ක්‍රියාමාර්ගයක් ගන්නවද? ගරු කතානායකතුමනි, එතුමා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. පළවෙනි කාරණාව කිරිපිටි සමාගම් දිගින් දිගටම අපේ මේ ඉල්ලීම කරලා තියෙනවා. එවැගේම එක්තරා සමාගමක එක්තරා බලධාරියෙක්, ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නිලධාරියෙක් අපේ විෂය භාර ඇමතිවරයටත් නිතර දුරකථනයෙන් කතා කරලා මේ ඉල්ලීම කරලා තියෙනවා. නමුත් අපි මේ මොහොත වෙනකන් ඒ පිළිබඳව තීන්දුවක් අරගෙන නැහැ. ලබන සතියේ අපේ ජීවන වියදම් පිළිබඳ කමිටුව රැස් වුණාම මේ සම්බන්ධයෙන් ගැඹුරු තීන්දුවක් ගන්නවා. ඒ ගැඹුරු තීන්දුව ගන්නකන් කිරිපිටි සමාගම් කියන විදියට නටන්න අපේ අමාත්‍යංශයත් පාරිභෝග අධිකාරියත් සූදානම් නැහැ. ඒ වගේම කරු කතානායකතුමනි, මේ වෙනකොට පාරිභෝග අධිකාරියට මගේ අමාත්‍යංශයට තියෙන පාරිභෝග අධිකාරියට පැමිණ ලැබිලා තියෙනවා. සමහර කිරිපිටි සමාගම් ලංකාවට ගෙන්නන කිරිපිටි නාමයෙන් ගෙන්නන දේවල් වල තියෙන්නේ ඌරු තෙල් කියලා. ලැක්ටෝස් සහ පාම් ඔයිල් කුඩු කවලම් කරලා කිරිපිටි නමින් ගෙන්නනවායි කියලා අපිට පැමිණිලි ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදියට නවසීලන්තයෙන්ම පමණයි කියලා කියන නවසීලන්තේ ගෙන්නන සමහර කිරිපිටි නවසීලන්ත දැන් අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍යයෙන් කිරියරෙන්නේ පැටව හම්බුණු වැස්සියන්ටනේ. හැබැයි එහෙම නෙමෙයි. මේ මොහොතේ උපදින වස්සෝ වැස්සියෝ සිට මේ මොහොතේ මිය යන වයසක වස්සෝ වැස්සියෝ දක්වා නවසීලන්තේ ඉන්න සියලු වස්සෝ වැස්සියන්ට කිරි එරුණත් මේ ලංකාවට අවුරුද්දකට එන ප්‍රමාණය කිරිපිටි නිෂ්පාදනය කරන්න බෑ කියන එක තමයි මේ ලැබිලා තියෙන වාර්තානුව පේන්නේ. ඒ අනුව ලැක්ටෝස් සහ ඌරු තෙලුත්, ඒ වගේම ලැක්ටෝස් සහ පාම් ඔයිලුත් කවලම් කරලා හදලා එවන කුඩු වර්ගයක් අපි කිරිපිටි නමින් බොන්නේ කියලා අපිට යම් පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව වයඹ විශ්වවිද්‍යාලය කරපු පරීක්ෂණ වාර්තාවක් ලැබිලා තියෙනවා 1991. මේ ගරු සභාවේ සෞඛ්‍ය අමාත්‍යතුමිය වශයෙන් හිටපු රේණුකා හේරත් මැතිනේ නිකුත් කරපු ගැසට් නිවේදනයක තියෙනවා කිරිපිටි කියන්නේ එක්කෝ එළදෙනුන්ගෙන් නැත්නම් මීදෙනුන්ගෙන් ලබාගත්ත ශීරයකින් ලබා ගන්න දේ වෙන්න ඕන. හැබැයි දැන් මේක ඔප්පු වුණොත් බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තවත් ගැටලුවක් තියෙනවා. අපේ පාරිභෝග අධිකාරිය මුදල් ගෙවලා මේ පිළිබඳව පරීක්ෂණය කරන්න එක්තරා පෞද්ගලික ආයතනකට බාර දුන්නා. කිරිපිටි සාම්පල් අරගෙන ඒ කිරිපිටි සාම්පල් පරීක්ෂා කරන්න බාර දුන්නා. බාර දුන්නම ඒ ආයතනය මුදලුත් බාරගත්තා, පරීක්ෂා කරන්නත් බාරගත්තා. බාර අරගෙන සති දෙක තුනක් යනකොට ඒගොල්ලෝ පරීක්ෂා කරන්න බෑ කියලා කිව්වා. දැන් අපිට සාධාරණ සැකයක් ඇතිලා තියෙනවා. සමහර කිරිපිටි සමාගම් අර පරීක්ෂණ කරන ආයතනට අල්ලසක් දීලා මේ පරීක්ෂණ යටපත් කරාද කියලා. මගේ පාරිභෝග අධිකාරිය නිලධාරීන් මට පෞද්ගලිකව හමු වෙලා කිව්වා, මුලින්ම බාරගත්තා, සල්ලිත් බාරගත්තා, පරීක්ෂණෙත් කරන්නම් කිව්වා, පස්සේ මගේ අරලා ගියා කියලා. ඒ නිසා දැන් අපි හදනවා විදේශයෙන් මේ පිළිබඳව පරීක්ෂා කරන්න. ඒ නිසා මේ අර සිගරට් කම්පැනි නැටුවා වගේ සිගරට් කම්පැනි නටද්දී රාජිත සේනාරත්න සෞඛ්‍යමත්තුමා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තා. දුම්කොළ සමාගම් නඩද්දි ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම මේ කිරිපිටි සමාගම් සම්බන්ධයෙන්ුත් අපේ අවධානය යොමු කරලා තියෙනවා. අපි පරීක්ෂණ කරගෙන යනවා. අපිට ඉදිරි සති දෙක තුන ඇතුළත ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් දෙන්න පුළුවන් වෙයි. හැබැයි කිරිපිටි නමින් වෙන දේවල් දීලා තිබුණොත් ඒ ගැනත් බලා ගන්න පුළුවන් වෙයි. දැන් මගේ උත්තරේ හම්බුනේ. අතුරු ප්‍රශ්නයක් අහන්න විදේහරත් මන්ත්‍රීතුමාට තමයි අයිති තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්න දෙක ඉවර කරලා ප්‍රශ්නයෙන් පස්සේ ඔබතුමාට අවස්ථාව දෙන්නම්. මේ දෙකෙන් පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම එතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඇහුවේ දානායනික සමාගම් කිරිපිටි බදු වැඩි කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. මෙතුමල්ලා තවම වැඩි කළා නැහැ. මම ඇහුවේ ඒකත් එක්ක රටේ කිරිපිටි අර්බුදයක් ඇති වෙලා තියෙනවා. කිරිපිටි හිඟයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම අහපු ප්‍රශ්නය දේශීය කිරිපිටි නිෂ්පාදකයන්ගෙන් අය කරන ඒ නිෂ්පාදන බද්ද අඩු කරලා හෝ
මේ කිරිපිටි හිඟයට උත්තරයක් සපයනවාද කියන එක. ඒකට පිළිතුරක් ඔබතුමාගෙන් ලැබුණේ නැහැ. එනිසා ඒකට පිළිතුරක් ලබා දෙන්න ඔබතුමා නවසීලන්තයේ වස්සෝන්ගේ කිරි ගැන කියපෙක් ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කිරිපිටි වල තියෙන උරුතෙල් ගැන කියපෙකත් ස්තුතිවන්ත වෙනවා. හැබැයි නිශ්චිත ප්‍රශ්නට උත්තරේ ලැබුණේ නැහැ. දැන් ඔබතුමා තාම ඉන්නේ පළවෙනි අතුරු ප්‍රශ්නේද? පළවෙනි ප්‍රශ්න. ඔබතුමා කෙටියෙන් එනම් උත්තරයක් දෙන්න දැන්. යෝජනා කරගතුමනි මම ඒකට පිළිතුරක් දුන්නා. ලබන සතියේ නිශ්චිත පිළිතුර ඉස්සල මේක දීලා තමයි මම ඔබතුමාට අර අනිත් කාරණා කිව්වේ. ලබන සතියේ ජීවන වියදම් කමිටුව රැස් වුණාම මේ පිළිබඳව ගැඹුරෙන් සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගන්නවා කියන කාරණේ මම ඔබතුමාට කිව්වා. දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමාගේ. එක් දෙනවා ඒ ගැඹුරින් කල්පනා කරන්න. ඒ ගැඹුරින් කල්පනා කරද්දී අර නෙවෙයි. පහුගිය අවුරුද්දේ සතුස ආයතනයෙන් ගෙනාපු අර පිටිවල කුඩු තොගයක් අහු වුණා. ඒ කුඩු තොගය පිළිබඳ පරීක්ෂණයක් සිද්ධ වුණා. නමුත් ඒ පරීක්ෂණය යට ගිහිල්ලා තියෙනවා. අද මදුස්සත් අල්ලලා තියෙනවා. ඒ මදුස්ස අල්ලනකොටත් පහුගිය කාලේ සාකච්ඡා වුණා මේ මන්ත්‍රීවරු සහ ඇමතිවරුත් මදුස්ස එක්ක සම්බන්ධයි කියලා. ඉතින් ඒකත් එක්ක මේ සතුසෙන් අල්ලගත්ත පිටිතොගේ තිබිච්ච කුඩු පිළිබඳ පරීක්ෂණේ දැන් මොකද්ද තත්ත්වය? ඒකේ චෝදිතයන්ට දඬුවම් දුන්නද? මදුස්ස සම්බන්ධයෙන් ඒ කවුද හිටපු ඇමතිවරු මන්ත්‍රීවරු කියලා ඔබතුමාට කියන්න පුළුවන්. මදුස්ගේ ගමමා කඳුර වුණාට මේ අපේ දිස්ත්‍රික්කේ වුණාට ඔය මදුෂ් කියන මනුස්සය එක කතා කරන්න තියා ඒ මනුස්සයව ජීවිත දැකලත් නැහැ. ඒ නිසා මම නම් එයත් එක්ක ගනුදෙනු කළා නැහැ. එයත් එක්ක ගනුදෙනු කරපු අය හොයාගන්න එක වෙනම කාරණයක්. මම හිතන්නේ ඩලසලහප් පෙරුම ඇමතුමා අද අපේ පැත්තේ මන්ත්‍රීවරු 3 දෙනයි ඒ පැත්තේ ඉන්නේ මන්ත්‍රීවරු 5 දෙනයි. ඒ නිසා මම සම්බන්ධ වෙන මට ගම මා කඳුර වුණාට අපේ නම් ගනුදෙනුවක් නැහැ. ප්‍රශ්නෙට උත්තරේ දෙන්න හොඳයි කරු ඇමතුමා. නෑ මොකද මේ නෑ ප්‍රශ්නෙන් ඇහුවේ ඕකනේ. ඒ වගේම ගරු කතානායකතුමනි පොඩ ඉන්න ඕඩර් ප්ලීස් මොකද්ද පුතේ පොයින්ට් ඔෆ් ඕඩර් නියෝජන කතානායකතුමනි මෙතුමා දැන් බරපතල ප්‍රකාශයක් කරා දැන් මේ කිරිපිටි වල ඌරු තෙල් තියෙනවා කියලා. ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එක නේ මන්ත්‍රීතුමා. නෑ එතකොට ඔබතුමා උත්තර දෙන්න. මේ ගරු කතානායකතුමනි ඊළඟට මේ උත්තර දෙන්න. ඔව් ගරු කතානායකතුමනි මේ මෙතුමා ආපු ඊලංකාරණේ අර සතොස ඔය සිද්ධිය වෙනකොට මම නියෝජ්‍ය අමාත්‍යවරයා නෙවෙයි. නමුත් මම ඒ පිළිබඳව සමීපව පරීක්ෂා කරමින් යනවා ගරු මන්ත්‍රීතුමා. ඒ පිළිබඳව දැන් අධිකරණ ක්‍රියාමාර්ගයට එළඹිලා තියෙනවා. අපි උසාවියේ තීන්දුව වෙනකන් ඉමු. මොකද අධිකරණ ක්‍රියාමාර්ගයක තියෙද්දී අපි අභ්‍යන්තර පරීක්ෂණයක කාර්යයක් නැහැ. අපි සම්පූර්ණ පරීක්ෂණය කළා. අපි අධිකරණයට අපේ සම්පූර්ණ සහයෝගය දීලා තියෙනවා. ඒ නිසා අධිකරණයේ තීන්දුව සතොස අයත් වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශයේ තීන්දුව විදියට අපි පිළිගන්නවා. ඒ වගේම මේ අපි මම සඳහන් කරේ පැමිණිලි ලැබිලා තියෙනවා ඌරු තෙල් මිශ්‍රයි කියලා. පැමිණිලි ලැබිලා තියෙනවා මිසක්ක ඒක අමාත්‍යංශයේ ඒ ගැන පරීක්ෂණයක් කරන්නත් පටන් අරන් තියෙනවා. මරිකාර මන්තුමා ඔබතුමා අවස්ථාව දෙන්නම්. මේ අපේ විරක්කොඩි මන්තුමා කලින් ප්‍රශ්නයක් ඇහුවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ අවසාන ප්‍රශ්නය කරන්න කරා. නියෝජ්‍ය ඇමතුමා රටටම බලපාන වැදගත් ප්‍රකාශයක් කරා. අපි මහ ජනතාවගේ නියෝජිතව හැටියට විශාල බයක් ඇති වෙනවා අපි තුල. මේ රටේ අපි දරුවන්ට ලදරුවන්ට පානයට දෙන්නේ ඌරු තෙල්ද කියලා. එතුමා විපක්ෂයට මේ ප්‍රශ්නය විසඳන්න මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ යෝජනා කරේ. අපිට තව මාස 10ක් යනකොට මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වෙයි. ඔබතුමා මේ රජෙන් කවදාද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියන එකත් පැහැදිලි කරලා දෙන්න කියලා මං ඉල්ලනවා. ඒකම ගරු මරිකා මන්තුමාගේ ප්‍රශ්නෙත් ඔබතුමාත් අහන්න. එතකොට ඒක දෙකටම උත්තර දෙන්න. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා දැන් මෙතුමාගේ ප්‍රකාශය හරහා මේ රටේ ජීවත් වෙන මුස්ලිම් ජාතිකයන්ට විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. සැකයක් මතුවෙනවා. දැන් මේ කිරිපිටි පිටරට ආනයනික සමාගම් වලින් ගේන එකේ ඌරු තෙල්ද තියෙන්නේ කියලා. එතකොට මේ මුස්ලිම් ජාතිකයන්ට මේක පාවිච්චිය පිළිබඳව අනතුරු වැංගීමක් වෙනවා. ඉතින් මේක සැහැල්ලු ප්‍රකාශයක් නෙවෙයි. පැමිණිල් ලැබුණා කියලා ඉවරලා මග අරින්න බෑ. මේක මේ හරි උත්තරයක් දෙන්න ඕන නිශ්චිතව මොන සමාගමෙන්ද කියලා. නැත්තම් මේක විශාල ප්‍රශ්නයක් වෙනවා. බොහොම ස්තුතියි. ගරු බුද්ධික පතිරණ ඇමතුමා ඔබතුමා බොහොම වාග්මේයතු මේකට උත්තරයක් දෙන්න. ගරු කතානායකතුමනි මට ඕන උනේත් මේ සභාව තුළ මේ ප්‍රශ්නේ මෙහෙම අදගන්න තමයි. ඉතින් ඕන තැනට පත් වෙලා තියෙනවා. දැන් මෙච්චරයි. ගරු කතානායකතුමනි අපි පාරිභෝගික අධිකාරිය විදියට සාම්පල් අරගෙන ඒ සාම්පල් මොනවද කියලා කියන්න නැතුව තමයි මේ පරීක්ෂණය දුන්නේ. දැන් මේ පරීක්ෂණය කරන්න බැරුව මග ඇරලා තියෙනවා. ඒ නිසා අපේ පාරිභෝගික අධිකාරිය දැන් විදේශ සහාය අරගෙන මේ පරීක්ෂණය කරන්න යන්නේ. ඇත්තටම මරික්කාර මන්ත්‍රීතුමා කියපු විදියට මේ රටේ ජනතාවට සාධාරණ බයක් ඇතිවෙන්න ඕන සහ ඇතිවෙන තත්ත්වයක් තමයි
තියෙන්නේ. මොකද වයඹ විශ්වවිද්‍යාලයෙන් ලැබුණු වාර්තාව ටිකක් පරණයි. ඒ නිසා තමයි අපිට මේ වාර්තාව උඩ සම්පූර්ණ ක්‍රියාමාර්ග ගන්න බැරි. නමුත් දැන් අපි බලන්නේ වෙනත් රටකින් හරි මේ පරීක්ෂණය කරන්න. මොකද ලංකාවේ අර මග අරපු හින්දා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමුන්ගේ විශ්‍රාමයෙන් පස්සේ මේ සමාගම්වල රුපියල් මිලියන 2-3 පැකේජස් වලට අන්තිමට රස්සාවට ගිහිල්ලා තියෙනවා. ඒක නිසාම සෞඛ්‍ය අමාත්‍යාංශ ඒක බුදුමා විනාඩියක් මට දෙන්න. ඉතින් ඒකින්ද තමයි කේලිය රමුක්කල්ල මන්ත්‍රීතුමා දැන් අපි ආපෞසරයක් මේ පරීක්ෂණේ පාරිභෝග අධිකාරිය මුදල් ගෙවලා අපිට ඒක කරන්න බෑ කියපුවාම, ඒ කියන්නේ පාරිභෝග අධිකාරිය දුන්නා පෞද්ගලික සමාගමකට. පෞද්ගලික සමාගම මුලින් බාරගත්ත සල්ලි ගෙවලා. ඒක තමයි. ඉන්නකෝ මං කියලා ඉවරනකම්. පාරිභෝග අධිකාරිය සල්ලි ගෙවලා පරීක්ෂණය කරන්න කියලා බාර දෙනවා. සමාගමක් බාර ගන්නවා. ඒගොල්ලෝ ටික දවසකින් කියනවා අපිට කරන්න බෑ කියලා. දැන් ඒ නිසා තමයි දැන් ආපහු සැරයක් ගිය සතියේ පාරිභෝග අධිකාරිය නිලධාරීන් මාව හම්බුණා. ඒ අය හෙට හවස නැවතත් ලියකියවිලි අරගෙන මාව හම්බ වෙනවා. ඉන් පස්සේ අපි තවත් පරීක්ෂණ කරන්න පුළුවන් ලංකාවේ නැතත් මොකද්ද මග අරින්නේ දේශපාලඥවත් නිලධාරි මට්ටම නෙවෙයි. මේ පරීක්ෂණ කරන්න පුළුවන් තාක්ෂණික හැකියාව තියෙන ආයතන. ඒකයි ප්‍රශ්නේ. දෙන්නම් ඔබතුමාට සම්පූර්ණ විස්තර ටික දෙන්නම් අපිට. ගරු නිලධාරියතුමා, ගරු නිලධාරියතුමා, දැන් ඔබතුමා මේ කරපු ප්‍රකාශය පිළිබඳව පැහැදිලි පිළිතුරක් පුළුවන් තරම් ඉක්මනට මේ සභාවට ගෙනත් දෙන්න. ගරු නාමල් රාජපක්ෂ මහතුමා, ගරු නියෝජ්‍යමත්තුමා, දැන් ඔබතුමාගේ ප්‍රකාශය මත අපිට හැඟෙන කාරණය තමයි මේක පිටිපස්සේ යම්කිසි දෙයක් තියෙනවා. ඉතින් එහෙම ඔබතුමා ඒ කාරණේ පිළිගන්නවා නම් මේ කිරිපිටි පානය කිරීම පිළිබඳව දැවැන්ත අර්බුදයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමා. එහෙමනම් ඒ වාර්තාව එනකන් යම්කිසි නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ ඔබතුමා වක්‍ය යුතු ප්‍රකාශයක් මේ ගරු සභාවට සහ රටට කියන්න ඕනේ. මොකද මේක දැවැන්ත ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි. මොකද මේක දැන් ගරු නියෝජ්‍ය කතානායක ගරු නියෝජ්‍ය අමතිවරයාම ගරු කතානායකතුමනි කියනවා නම් මේක පිළිබඳ අපිට නිශ්චිතව නිගමනය කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේකේ තීන්දු එනකන් පරීක්ෂණ එනකන් ඔබතුමා යම්කිසි ප්‍රකාශයක් කරන්න එක්ක මේක බොන්න එපා, එක්ක මේක ඉක්මන් කරන්න ඕනේ, එක්ක එතකන් තහනම් නියෝගයක් ගන්න ඕනේ. මොකද මේක මේ ගැලවෙන්න පුළුවන් ප්‍රකාශයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම පිළිගන්නවා. ගරු විමල් විනාශ මහතුමා, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ කිරිපිටි පිළිබඳ මේ ඇති වී තිබෙන චෝදනාත්මක කරුණු පිළිබඳව මේ සභාව තුළ යම් කිසි දැනුවත් කිරීමක් කරාට මම එතුමාගේ අවධානයට යොමු කරන්න කැමති. මේ රටේ විද්‍යුතුන් කණ්ඩායමක් ඔය කිරිපිටි සමාගම්වල සාම්පල් අරගෙන බ්‍රිතාන්‍ය පර්යේෂණාගාරයක ඒ පිළිබඳ පර්යේෂණ කරලා රටට අනාවරණය කළා මේ තුමා කියන කාරණය මේ ඔය කියන කිරිපිටි සමාගම් වල තියෙනවා කියලා, කිරිපිටි වල තියෙනවා කියලා. ඊට පස්සේ ඒ සමාගම් ඒ විද්වතුන්ට විරුද්ධව අධිකරණයට ගියා. ඒ අය අධිකරණය හැමෝම මම දන්න තරමින් තවමත් ඒ නඩුව විභාගයට ලක් වෙනවා. ඒ බ්‍රිතාන්‍ය විශේෂඥ වාර්තාව ඒ විද්වතුන් විසින් අධිකරණය හැමෝට ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා අපිට බැලූ බැල්මට කෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යතුමා කරන ප්‍රකාශයේ පදනම් විරහිතයි කියලා ඕනනම් සමච්චල් කරන්න පුළුවන්. නමුත් මීට අදාළ ඉතිහාස ක්‍රියාවලියක් තිබෙනවා. ඒ නිසා මම එතුමාගෙන් ඉල්ලා හිටනවා, ඔබතුමා මේ ප්‍රශ්නේ බැරෑරුම අරන් තියෙනවා. මේ රටේ ඔය කිරිපිටි සමාගම් වලට පහුගිය අවුරුදු 3 ඇතුලේ අවුරුද්දකට මිලියන 200කට වඩා බදු සහන දීලා තියෙනවා. රටට අයිති බදු අහිමි කරගෙන තියෙනවා. ඉතින් එහෙම බදු සහන දීලා ගේන කිරිපිටි වලින් බොන්න වෙන්නේ ඌරුතෙල් නම් ඒක මේ රටේ පොදු ජනතාවගේ ජීවන පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් නෙවෙයි එතන ලැබෙන්නේ. ඒ නිසා අපි ඔබතුමාට ඔය පරිශ්‍රණය හරියට කරගෙන යන්න, ඒක හරියට කරනවා නම් අපි ඔබතුමාට දී හැකි සෑම සහයෝගයක් දෙනවා කියන කතාවකට. මේට වඩා මේ ප්‍රශ්නය ගැන සමා වෙන්න, මේට වඩා මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න මට දෙන්න බෑ. බොහොම කරගාටුයි. ඔබතුමා ගරු ඇමතිතුමා, ඔබතුමා කරුණාකරලා පැහැදිලිව ප්‍රකාශයක් කරන්න පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන්. මීට වඩා ප්‍රශ්න වෙන්නේ මට කතා කරන්න බෑ. සංඛ 6 නෑ, මට මීට වඩා අවස්ථාව දෙන්න බෑ. ගරු මන්ත්‍රීතුමා, මේ ප්‍රශ්නෙට දිගින් දිගට විවාදයකට යන්න පුළුවන් කමක් නෑ. හොඳයි සොයිසා, මා අපේ ඇමතුම හිටපු ඇමතුමා වේදමණි සොයිසා ඇමතුමා, මේ අවසාන ප්‍රශ්නේ ඔබතුමා. ඔව්, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිටපු ඇමතිවරයා හැටියට
හිටපු ඇමතිවරය හැට මම දන්නවා මේ කිරිපිටිවල කිරි නැත පිටි පමණයි ඌරුතෙල් හරක්තෙල් එහෙමනතන් සත්වමේදය ශාකමේදය මෙලමයින් සහ බෙකර දෙසීයක විකරණශීලී ද්‍රවි අඩංගුයි කියන කාරණාව ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. සමාගම්වල නමුත් ඕනම් කියන්න පොන්ටරා සමාගම තේරෙනාද? මේ සමාගම් වලින් ආනයනේ මේ රටේ ජනතාවට මේ රටේ ජනතාවට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට ඔබතුමාට කතාවක් කරන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ ගරු ඇමතිතුමා. මේ වස දෙන්නේ. හරි. වස ඒක නිසා මේ කතාව ඇත්ත. හරි. බොහොම ස්තුතියි. ගරු ඇමතිතුමා ඔබතුමා කරුණා කරලා මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරන්න. ගරු කතානායකතුමනි මට කාලය දෙන්න බෑ. ගරු කතානායකතුමනි මට මේක දැන් මේ කවුරුත් කතා කරන්නේ මට මේක අවසාන කාරණේ ඔබතුමා පැහැදිලි කරන්න. ඔව්. ගරු කතානායකතුමනි බුද්ධක බදිරණ ඇමතිතුමා උත්තර දෙන්න. ඔව් පොඩේ. ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි. මේ සභාව පොඩක් අහුම්කම් දෙන්න. මම කතා කරන්නේ මේ විෂය බාර ඇමතිතුමා පාර්ලිමේන්තුවේ නෑ නියෝජ්‍ය ඇමතිවරයා විදියට කතා කරන හැම වචනයක් ගානේ වගකීමේ. පළවෙනි කාරණේ ගරු කතානායකතුමනි මේක ඔබතුමාටත් මේ සභාවේ විතරක් නෙවෙයි මේ එළියේ ඉන්න ලක්ෂගානකට අදාළ කාරණා. ඒ නිසා මට මේක විනාඩියකින් දෙකකින් බොහොම කෙටියෙන් ගරු ඇමතිතුමා ඔබතුමාට මට පැය ගණන් මේ කතා කරලා ඉඳ දෙන්න පුළුවන් කමක් නැහැ. කරුණාකරලා මට තියාගන්න. මේ ප්‍රශ්නේදී ඔබතුමා අද කියපු කාරණෙත් එක්ක මේ දිගින් දිගට සාකච්ඡා කරලා ඉඳ දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමා හෙට හරි මේකේ පැහැදිලි ප්‍රකාශයක් කරන්න. මේ කියන්නේ හදන්නේ. පොඩ දෙන්න මට දෙන්න සාධාරණව. විනාඩි පොඩ දෙන්න. ඒ නිසා තමයි මේ ප්‍රශ්න අවස්ථ කරන අවස්ථාවේදී මම අවස්ථාව දුන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මෙලමයින් ප්‍රශ්නයක් ඇති වුණා. මෙලමයින් ප්‍රශ්න ඇති වුණු වෙලාවේදී කිරිපැටි සමාගම් ඉතා නරක විදියට හිතුවක්කාර විදියට කටයුතු කරා. සමහර වෙලාවට නවසීලන්තේ රාජතාන්ත්‍රික පවා ඒ කාරණයට මැදිහත් වුණා. ඒ වගේම අර විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියපු විදියට මේ ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන දේශීය කිරිපිටි සම්බන්ධයෙන් නෙවෙයි ලංකාවට ආනයනය කරන කිරිපිටි සම්බන්ධයෙන්. අංක 1 අංක 2 ඉතා පැහැදිලිව මාධ්‍යවල මේ ගැන පළවෙන්නේ නැහැ. දැන්වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන හින්දා ඒක තමයි දෙවනි කාරණේ. අංක 3 ඉතා පැහැදිලිව මේ පිළිබඳව වයඹ විශ්වවිද්‍යාලය කරපු වාර්තාවක් තියෙනවා. ඒ වගේම විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියපු විදිහට බ්‍රිතාන්‍ය කරපු වාර්තාවක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ පාරිභෝගික අධිකාරියට තුන්වෙනි පාර්ශවයක් ගෙනත් දෙන වාර්තාව පැමිණිල්ලක් විදිහට බාර ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ සභාවේදී කිව්වේ පැමිණිලි තියෙනවා කියලා. ඒ නිසා තමයි අපිම වගේ කිය යුතු ආයතනයක් විදිහට පාරිභෝගික අධිකාරිය දුන්නේ මේ ගැන පරීක්ෂණයක් කරන්න සාම්පල් දීලා. සල්ලි අරගෙන කරන එක කරෑරිය. ඒ නිසා තමයි අපිට සැකයක් තියෙන්නේ කිරිපිටි සමාගම් මේගොල්ලන්ට අල්ලස් දුන්නද කියලා. ඒ වගේම දැන් අර බ්‍රිතාන්‍ය සමාගම දුන්නු වාර්තාව යම්කිසි මට්ටමකින් බැලූ බැල්මට සාධාරණ වාර්තාවක් වගේ පේන නිසා තුන්වෙනි පාර්ශ්වයක වාර්තාව පිළිගන්න බැරි නිසායි දැන් මම පාරිභෝගික අධිකාරී නිලධාරීන් ගිය සතිය ගෙන්නලා මගේ කාර්යාලයට මම කිව්වා සියලු ලියකියවිලි හදාගෙන එන්න. 91 ගැසට් එකේ කොපිය මගේ ගාව තියෙනවා. ප්‍රතික්ෂේප කරපු ආයතන වල තොරතුරු මගේ ගාව තියෙනවා. හෙට ඒ නිලධාරීන් මාව මුණ ගැහෙනවා. ඊට පස්සේ අපි නැවතත් ලංකාවේ බෑනේ මේගොල්ලෝ පරීක්ෂා කරන්න බැරි. මොකද මේ පරීක්ෂා කරන්න හදන අයට වෙන වෙන වංගු ගහනවනේ. ඒ නිසා ඒ බ්‍රිතාන්‍ය සමාගම හෝ ලෝකය පිළිගන්න සමාගම් හරහා අපි සම්පූර්ණ පරීක්ෂණයක් කළා. ඒ වාර්තාව මම හෝ විෂය බාර ඇමතිතුමා මේ සභාවට ඉදිරිපත් කරන්න හදන්නේ හේතුව ජාතියට වහපවන්න බැරි හින්දා. ජාතිය උපන් නූපන් પરම්පරාවට වහපවන්න බැරි හින්දා. ඒ නිසා ගරු කතානායකතුමනි අපි මේ කාරණේ සම්බන්ධයෙන් කොන්දේසි විරිතව කටයුතු කරනවා. ඒ නිසා අපි දන්නවා මහාචාර්ය සේනක බිබිලට ජීවිතේ වන්දි ගන්න වුණා ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුයි. මේ වෙනුවෙන් මොන දේ මට ඇති වුණත් නැති වුණත් මේ කාරණේ වෙනුවෙන් මම සටන් කරනවා. එච්චරයි. බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා.